45 මුදල් ඉපෙයිම ත්‍රස්තවාදයට ආධාර අනුබල ලබා දීම සහ සිංහල මව්වරුන් වන්දනාකරන ඉලක්ක කළ බවට චෝදනා එල්ල වී සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සේකු සියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහි නඩුව යළි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවා. නඩුවට සහභාගී වීම සඳහා වෛද්‍ය මොහොමඩ් සාෆි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත පැමිණියා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රත්න හිමියන් ඇතුළු පිටසක්ද අධිකරණය වෙත පැමිණ සිටි අයුරු දක්නට ලැබුණා. සාපි වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඉදිරි විමර්ශන කටයුතු පිළිබඳව වාර්තා කිරීමට මාස දෙකක කාලයක් ලබා දෙන ලෙසයි. ඒ අනුව කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා නියෝග කර සිටියේ එළඹෙන මාර්තු මාස 17 වනදා නඩුව යළි කැඳවීමටයි. DVR යන්ත්‍රය තුළ සම්පූර්ණයෙන් මාස්තු 3ක දත්ත පිටපතට ගියා නම් සම්පූර්ණ තිබෙනවා මේ නිවසේ ආවගේ කවුද? සහරාංගේ කල්ලි සමාජිකයෝ ආවද? තවහිත් ජමා සමාජිකයෝ ආවද? අපේ ආරංචියක් තියෙනවා TID එක පොලිසිය අත්අඩංග ගැනීමට පෙර මේ සාපි වෛද්‍යවරයා අත්අඩංග ගැනීමක් කර තිබෙනවා. නමුත් වෙන යම් ක්‍රමයකින් යම් කිසි ප්‍රතිපාදන සැලසීමෙන් පසුව මේ සාපි වෛද්‍ය නිදහස් කිරීමක් කර තිබෙනවා මේ සාපිගේ නිවසේදී. මේ සියලු තිබෙනවා මේ DVR යන්ත්‍රය තුළ. පුදුම ගියා නඩු භාණ්ඩයක් ඉදිරිපත් කර මේ DVR යන්ත්‍රය ASP තනියම බල්ලා කිසිම කෙනෙක් සම්බන්ධ නොක බල්ලා මේ DVR යන්ත්‍රය නැවත ලබා දීමක් කරනවා මේ නඩුවේ විත්තිකවට. මේ තමයි අපි බලගත්ම සාක්ෂිය. මේ විෂුවල් ටික ආව නම් එළියට රංජන්ගේ හඩපඩ වගේ නෙමෙයි විෂුවල් ටික ආව නම් මේ රටේ මේ ඔහු සමග සම්බන්ධ සිටි ත්‍ස්තවාදී නායකයෝ දේශපාලන නායකයෝ සහ මේ තැනත්තගේ සල්ලි ගත්ත ක්‍රියාදාමයේ සම්බන්ධයෙන් හෙළීමක් එනවා. විශේෂයෙන් කියන්න ඕනේ අද දින කරුණ දැක්වීම කරා නව ASP වරයා විසින් මුලින්ම ප්‍රකාශ කරා පහුගිය කාලේ සිදුවිච්ච කියාදාමයේ සම්බන්ධයෙන් අධිකරණයේ කනගාටු ඉල්ලා සිටින බව ප්‍රකාශ කරා. පුදුමේ කියන්නේ සාපි වෛද්‍යවරයාට පෙනී සිටලා නීතිඥවරයාම තමයි රාජිත සේනාරත්නගේ නඩුවෙත් පෙනී ඉන්නේ. මම දන්නේ මේක හරි අහඹුවක් ඒක. ඉල්ලා අඩු දිනේ තිබෙන්නේ මාර්තු මාසේ 17 වන දින නඩුව කැඳවීම නියමිතයි. එදින CID එකෙන් සම්පූර්ණ පරිස්ථාන අවසන් කරලා සියලුම බී වාර්තාත් එක්ක කරුණු වාර්තා කරන බවට අධිකරණය ප්‍රකාශ කිරීමක් සිදු කළා. මේ සාපි වෛද්‍යවරයාට විරුද්ධව පැමිණිලි 850ක් ඇවිල්ලා තිබ්බා. නමුත් මේ වෙනකොට අද අධිකරණයට වාර්තා වුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එම පැමිණිලි ප්‍රමාණය 869 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒත් එක්කම විශ්වවිද්‍යාල වාර්තාවේ තියෙන කරුණු දැක්වීම අනුව මේ වෙනකොට මවරුන් 35ක් මත්තර භාවයට පත් වෙලා තියෙනවා. ඒක ඉතා බරපතල තත්වයක්. ඇත්තටම සහරාණි බෝම්බේ පිපිරෙනකොට බෝම්බ සද්දෙට මිනිස්සු තේරුම් ගත්තා ඒක බරපතලකම. නමුත් අපේ ජනතාවට මේක බරපතලකම තේරුම් ගන්න තව කාලයක් ගියයි. 635ක් වඳ වෙනවා කියන්නේ પરම්පරා ගානක් මේත් එක වඳ වෙලා තියෙනවා. ජාතියක ඉරණම මේ විදිහට තීන්දුව වෙන්න විදිහම ගැන ඉතාමත් කනගාටු වෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම කුරුණෑගල මහරෝහලේ වෛද්‍යවරු හිරයන් හිටි. ඒ කියන්නේ රෝහල අධ්‍යක්ෂකවරයාත් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාත් අත්අඩංගුවට ගැනීමට තමයි කටයුතු කළේ. ඒ කියන්නේ මේ අපරාධය සම්බන්ධ නිවැරදි කරන වාර්තා කරපු අය හිරේට දාන්න, ඒ වගේම අපරාධකාරයා නිදහස් කරන්නත් තමයි කටයුතු කළේ. මේ නඩුවේ අපි වාර්තා අරගෙන බැලුවොත් පුදුම හිතෙනවා. දැන් අලුතෙන් නඩුව පටන් ගන්න තියෙනවා. කරුණු ආපහු විමර්ශනය කරන්න පටන් ගන්න තියෙනවා. මේක මේ හුදු මව්වරු වඳ කිරීම පිළිබඳ කාරණයක් නෙවෙයි. මූලධර්මවාදයක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? එක පැත්තකින් ත්‍රස්තවාදයක්, තව පැත්තකින් ඉඩම් අත්පත් කර ගැනීම, තව පැත්තකින් ධනය රැස් කිරීමක්, තව පැත්තකින් වෙළඳ මධ්‍යස්ථාන අත්පත් කර ගැනීම. මේ හැම දෙයක්ම එකිනෙකට බැඳිලා තියෙනවා. ඉතින් ඒකේ යටින් සැඟවුණු දේශපාලන හස්තයක් තියෙනවා. ඒ වගේ තමයි ලෝක ත්‍රස්තවාදී ව්‍යාපාර ක්‍රියාත්. එක එක්කෙනාට පැවරුණු එක එක කාර්යය. සමහර අය පොත් ලියන, සමහර අය ආයුධ ගන්නවා, සමහර අය නීති විරෝධී හසුරුවන, සමහර අය හමුදාව සහ පොලිසිය හසුරුවන. ඔය විදිහට තමයි ත්‍රස්තවාදයක් හැසිරෙන්නේ. මේ එකම ත්‍රස්තවාදයක එක පාර්ශ්වයක් තමයි ශාපි ශාබ්දීන් කියන්නේ. ඔහු ඇත්ත වශයෙන්ම සහරාන්ට වඩා ඉතාම බරපතලයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.